අපිට දැන් තියෙන අභියෝගය තමයි යම්කිසි විදියකින් රෝග ලක්ෂණ රහිත රෝගීන් ඉන්නවා නම් ඔවුන් හඳුනා ගැනීම ඒක සඳහා අපි යම්කිසි ක්‍රියාන්විතයක් කරලා තියෙනවා. මේ තත්ත්වය මේ අපිට රෝගීන් වාර්තා වීම දකින්නේ ඇත්තටම රෝගී තත්ත්වය අඩුවීමක් නම් අවශ්‍යයෙන්ම ඉදිරි සතියේ යනකොට අපිට රෝගීන් වාර්තා වීම ඉතාමත්ම අවම වෙන්න ඕන. එහෙම වුණොත් අපිට නැවතත් අපේ සුපුරුදු වැඩ කටයුතු වලට ක්‍රමක්‍රමයෙන් අනුගත වෙන්න පුළුවන් වේවි. තවත් සැලක යුතු කාලයක් යනකල් මේ ලෝකයේම මේ වසංගතය යම්කිසි විදියකින් ඉතාමත්ම දැඩිව පාලනය කරනකල් හෝ නැත්තම් මේ රෝගයට එන්නතක් අපි හොයාගන්නකල් අපිට සිද්ධ වෙනවා අර යම්කිසි විදියකින් යහපුරුදු දිගටම පවත්වාගෙන යන්න. පහුගිය දින තුනේම තහවුරු වෙන්නේ අපි නිරෝධානයට ලක් කරලා සැකකටයුතු ආශ්‍රිතයෙන් කියලා අපි සොයා බලපු සාම්පල කරපු රෝගීන් අතරින් තමයි රෝගීන් වාර්තා වෙන්නේ. එක සාධනීය තත්ත්වයක්. මේ අපේ දැන් මේ තාවකාලිකව මේක අඩු නැයි කියලා අපි මේ අපේ ක්‍රියාදාමයන් ලිහිල් කරොත් ඒක අපේ ඊළඟ රැල්ල මතුවන්න මේ අනුබලවීමක් වෙනවා. ඒක හින්දා මේ අපි පත් කරගෙන තියෙන මේ හොඳ සාපේක්ෂ හොඳ මට්ටම ඉදිරියට පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වාගෙන යන්න ඕනේ. නැතේවා ඉක්මනට ලිහිල් කරලා අපි ආයේ මුල් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා කිසි විදිහකට මේ රෝගයන් වාර්තායීමේ සුළු අඩුවීමක් දැකීම අපි ඒක මේ අපේ ක්‍රමවේදයන් ලිහිල් කිරීමට හේතුවක් කරගත්තොත් අපි සමහරවිට වැඩිදීම් කරලක් වෙන්න පුළුවන්.